டயலாக் ரீலோட் இன்டர்நெட் கார்டு மை டயலாக் ஆப் ஹோப் டயலாக்.lk மகின் சக்ரிய கிரீமே பஹசுவாத் விதின்ன අතර යම් ප්‍රතිශතයක් වෙනදට වඩා වැඩි ප්‍රතිශතයක් ඉන්නවා රෝග ලක්ෂණ නැතුව හෝ අවමය හෝ ඒ තරමට සැලකිල්ලට ගන්න බැරි ප්‍රමාණයේ මේ බොහොම අඩමානයට තියෙන රෝග ලක්ෂණ රෝගය අපිට වැළඳුනොත් අපි දන්නේ නැහැ අපේ ශරීරය තුල කොයි ආකාරයට මේක ප්‍රතික්‍රියා කරයිද කියලා. ප්‍රධාන දේ තමයි සෞඛ්‍ය පුරුදු. ඒ වගේම තමයි નિયમિત එන්නත් මාත්‍රාව ලබා ගැනීම. තුන්වන මාත්‍රාව ලබා ගැනීමෙන් අපි කාරණා දෙකක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු. පළවෙනි දේ තමයි ඒ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම හරහා යම් හේතුවක් නිසා ඔහුට රෝගය වැළඳුනොත් සංකූලතාවලට යන්නේ නැතුව ඔහුව සුවව වීමට තියෙන ඉඩකඩ වැඩි කිරීමට තමයි අපි පළවෙනි අරමුණ. මේ එන්නත ලබා ගැනීමෙන් පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළම මට්ටමකට පැමිණීම හරහා යම් ආකාරයකට රෝගය වැළඳුනත් ඒ පුද්ගලයා විසින් පරිසරයට මුදා හරින වෛරස් ප්‍රමාණය යම් අඩුවක් බලාපොරොත්තු වෙනවා. මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ යළි 900 සීමාව ඉක්මවා ගියා. විදෙස්ගතව පැමිණි 5 දෙනෙකු සමග එලෙස හඳුනාගත් නව ආසාදිතින් සංඛ්‍යාව 927ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 6,4581ක්. කොවිඩ් ආසාදිතව පුද්ගලයන් 15,346 දෙනෙකු මියගොස් සිටි අතර සුවය ලැබූ ආසාදිතින් සංඛ්‍යාව සටහන් වන්නේ 576,781ක් ලෙසයි. ආසාදිතින් 12,454 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. පාසල්වල මේ රෝගය වේගෙන් පැතිරෙනවා. දැන් මේ ළමයි හැමදාම ගෙවල්වල තියාගන්න නෙවෙයි ඉන්නේ. ඒ පාසලට ගිහලා ඒක රෝගේ ආපෝ හදාගෙන ඉන්න එක වළක්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙහෙම පිළිවෙලක් දීලා තියෙද්දී ඒ දෙමෝපියෝ මැලිකමක් දැක්වීම පුදුම සහගතයි. දැන් මගේ දරුවාට මම එන්නත් මාත්‍රා දුන්නා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා දෙමෝපියන්ගෙන්. ඔබ මෙතෙක් දීලා නැත්තම් මේ මාත්‍රා අද ඉගෙන සලකලා එක දෙන්න කියලා. තුනම ගත්ත අයටත් හැදෙනවා. තුනම ගත්ත අයට හැදුනට ඒක නිකන් උග්‍රය අමාරුවක් දවසක් හෝ දෙකක් තියෙන තත්ත්වයක් තියෙන්නේ. කියන්නේ තදබල ලෙස ඒගොල්ලෝ අමාරු වෙන්නේ නැහැ. සමරක් වෙලාවට වැක්සින් දෙකක් ලබා ගත්තට පස්සේ හිතනවා දැන් ඔය ඇති කියලා. වගේම සමාජය තුල තියෙන දුර්මත තියෙනවා. ඒවා සමරක් පුද්ගලයෝ විශ්වාස කරනවා. එක දුර්මතයක් තමයි බූස්ට් වෙන්නත හන්දා තමන්ගේ ලිංගික බෙලහීනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන තොරතුරු අනුව අර හිතන මතවාදවලට අදාළව රෝගීන් හම්බෙලා නැහැ.